දැනට ලංකාව පවතින බරපතම ලෙස දෝෂ දර්ශයටට ලක්වුණු නත්තම් චෝදනාවට ලක්වුණු පිෙනස් කලිතුවයි බරපතන ලෙසම සමාජය ඉල්ලන නීති දෙක්ති වෙනවා. එය තමයි, ත්‍රස්ථවාදයවැලැක්වීමේ පනත. අනික්කාරණය තමයි, අධිකරනට අපහස කිරීමේ නීතිය. අධිකරනට අපහස කිරීමේ නීතියටට තමයි වර්තමානයේදී රංජ රාමණයක හතා සිර ගත කරලා තිබෙන්නේ. මෙමෙනකොට විශම ජාත්‍යන්තර. නකම් ආයතන වගේම එක්සත් ජාතින්ගේ මානහිකම් කොමිසමත් නිරන්තරෙන්ම මේ නීති වහාම සංශෝධන කර ලෙ ශ්‍රීලංකා ආණ්ඩුවට දැනු දීලා තිවෙන. බොහෝදන කතා කරන කාරණයක් තමයි මේ අධිකරණයට අපාසකිරීමේ නීතිය අතිශයම අප හැදිලි නීතිය මොකද සාමාන්‍යෙන් අපරාධ වරදාක් අධිකරණය ඉදරයේ සාධාන සැකෙන් ඔබට ඔප්පු කළයුතුවෙනවා එක හේතුවත් තමයි අපරාධි චෝදනාවක් කිය කියන්නේ සිවිල් චෝදනාවක් වගේනෙමයි බරපතල කාරණය ඒනිසා මනුෂ්‍යගේ නිධාසට සහ වහගේ පැවැත්මට එකෙන් බරපතල බලපෑමක් සිද් දෙවෙන. නිසා තමයි අධිරණ ඉතිරයේ කිසියම් අපරාධ නඩුවක් සාධාරන්න සකෙන් ඔබට ඔප්පු කළයුතුයි කියෙන කාරණය ඇතිබෙන්නේ. මේ. අධිකරනට අප පාසකිරීමේ නීතිය කියන නීතිය. එමන තම් මේ සංකල්පය ලෝකේ බොහෝ රට්ටවල්ල ක්‍රියාමක වෙනවා එකට අවශ් වලාති වනේ අධිකරනේ යහ පැවත්ම සඳහා එමන තම් අධිකරනේ පවත්වාගය ඇම සඳහා එමනත්තුව අහිංසක මිනිසු තලාපෙලන්න නෙමයි මේ නීතිය තියෙෙන. අනක්කාරන්නේ තමයි ඕනෑම කෙනකුට අධිකරන බලය විවේචනය කිරීම අයිතියක් තිබෙනවා ඔහු සච්චේතනාවෙන් කරලාති වෙන වන එමනතම් අධ්‍යාපනික අවච්චතාවක් සඳාවට එහම කිරීමේ හැකියාාවක්තිබෙන. මොකද ව්‍යවස්ථාදායක අධි කරන්න කියෙන. ව්‍යස්ථාදායක අධි කරනට සසා විධායි කියෙන බල තුනම තියෙන මේ රටේ ජනතාවට. එනිසා ජනතාව දී බලයක් තමයි අධිරන ක්‍රියාම්මක කරන්න. එඉනිසා ජනතාවට අයිතියක් තිබෙනවා ඕනෑ මොහොතක ඒ බලියක් හැදබන්න. කොහොම එතක් මේ අධිකරනට අපහසකිරීමේ නීතිය කියෙන නීතිය. එමන තම් මේ සංකල්පය අපේ රටේ තාමත් අර්ථ නිර්ූපණය කරලා නෑ එම ැතාම්. මනිත්වො නිීීමවරුම කියන වරදනං දන්්ඩ නීති සංග්‍රහය දක්පල තිබෙන. දඩ නීති සංග්‍රහ ඒ වරද සිද්ධමෙන්න්නවන කොහොමද එකි අධිකනේදිර ඔප්පු කලළතු කරුණු මොනාද කියෙක දක්පලලා තිබෙන. ඒවගේ නීතියම බොහොම පැහැදිලිව කෙනෙකුට දියහැකි දනුවම මොකක්ද කියෙක දක්පල තිබෙනවා. හැබැයි මේ අධිකරට අපහාසකිරීමේ නීතය යෙන බරපතලකම තමයි. මේ අධිකරට අපාසකිරීම කියන චෝදනාව සම්බන්ධයෙන් නෛතක ප්‍රතිපාදන තියෙන ආන්ුක වවස්ථාව එක සියපහා තුන කියන වගන්තියට. එක සඳහන් කල තියන්නේ අධිකරණට අපහාසකිරීමේ වර්ද සම්බන්ධයෙන් අධිකරන බලය ශ්‍රස්ථාධිකරණයට සා අභ්‍යාචනාධිකරන්නේයට තියෙනවයි කියන කාරණය. එතකොට ඒ සඳහන් වෙලා නැහැ මොකක්ද මේ අධිකරට අපහාසකිරීමේ වර්ද කියනකින් අර්ථ නිරූපණය කරන්න ඇතගේ වර්ද ඔප්පුග්‍රීම සඳහා අධික නීදිරයේ පැතවුරු කළයුතු කරුණුමනාද කියනක දක්වලන්න නෑ සාමනින් ගත්තුත්තේම අපරාධ නීතිය තියෙනවා කෙනෙක්ට චේතනාවක්තියන වන අපරාධය කරන්නේ වගේ ඒ ක්‍රියාම කරලා තියන්න ටඕනේ කිසිම් කෙන්කොට චේතනාව තිබි වැඩක්නෑ ක්‍රියාම කල තියෙනොන ක්‍රියාමක වුණත්වැඩක්න එතන චේතනාවක් ති බිලන්න නැත්ත. ඒ වගේ මේ අධිතනට අපාසකිරීමේ නීතිය පැහැදිලිව දක්වල නැහැ. मොखක් में ෝ ඩी අධිකරने ර ඔප්පු කළයුතු කරුණ කියන कारරණ. इන් පස ළඟට මතුන රපදළම කාරණය මයි ඒ ආ්ක वස්ता एकකසිය පහ ुුණ केෙනන වගන්තය कि ම ැනක සඳාन කරලන්න නෑ මේ දියැ कि උපරිම වම දंडුවම කल्ල්ද කියන कारරණ उදාන ගත් ොත් දंडනී ති සං්‍රහ සිिय රදක් ගත්තට पाස දියහැකි උपරිම දंडුවම ස අවුම දंडුවම සඳහाන් වෙනවා. හැබැයි මේ एकසිය පහත් थुන වගන් ය සඳහන් වෙලා න්නේ. අධිකරණයට අභිමතිය පරදි සිර දඩුවමක් සහ දඩයක් දීමේ හැකියාවත් තිබෙනවා. කැමිතිරම් මේ දෙකම පැනවීමේ හැකියාවක් තිබෙනවා. හුදාහරණයක්ක දේගත්තොත් ්‍රම් රංජ රාමණයක මහතාට දීල තින දඩුවම තමයි වසර හතරක බරපතල සිර දඩුවමත් සහ අවුරදු හතක් කැනතුරු ඔවුට කිසිදු දේශපාලන කටයුතුගන තම් මැතිවරවලට සභාගවීමේ හැකියාවක් නෑ මේික බරපතල තතාත්වයක්. කොහම දත් කිසියම් කෙනෙකුක්ට, මේ අර්ථනිරූපණයක් කරලන්න නැති චෝදනාවකඩි අධිකරණයට ගිහිල්ලා තමන්ගේ නිර්්දෝෂභාවය උප්පකිරීමේ හැකියාවක් නෑ. මොකද ඔහු දන්නේ නැහැ. මේ වර්ධ සංයුත්ත වෙන්නේ මොනකරුණු මතද කියන කාරණි. එවගේම අධිකරණයට මේ නීතිය පෙන්න ලදීල නෑ දෙන්න පුළුවන් උපරිමදඩුවමකද අවම දඩුවම්ම කද කියන කාරණී. උදාහරණයක්ක යට ගත්තො තෙම ස්SPි දිසානායක අධිකරණයට කිව්වාක මහ බලු අධිකරණයක් කියලා. ඒ සඳහා උටහම්බුුණන අවුරුද්ධක සිරදඩුව. ැබේ රජ රාමණයක එලිකරේ අධි කරනේ දූෂන සම්බාන්ධං. ඕහුට හමු දීලතියෙනවා අවුරුදු හතරක බරපතල සිර දඬඩුවමක් සහ එවගේම අවුරුදු හතක පැජායිතිය තහනවා. එතකොට මේ චෝදනා දෙකම අධි කරනේ අභිමතතිය පාරිදිී දියල තියෙන්නේෙ පුකද අත්සාමාන්‍යයෙන්ගත්තු තෙම වෙන වර්දකනම් ඒ දණඩු උපරිමේසා ඕමේ දැක්පට පස්සේ විනිසුරයට හැකියාවක්ති වෙනවා ඒ පුද්ගල ඒ ර්දට පෙළෙඹබුණේ ඇයිඒක් ඔහට කිිසිම් බරපතල හේතුවක් තිබද එමනැත්තම් ඒවගේ කරුණු සල කල බල දෙන අවම දඩුවම්සාහ උපරිම දඩුවම තීන්දු කරන්න මේ ඒම සඳහනක් දක්වලත් නෑ. අනික්කාරණය තමයි මේමනකොට අපි සියලුම දෙෙන දන්න කාරණයක් තමයි අපේ රටේ මූලික යිතිවාසිකම්බල වගේම බිවිධේ නඩු තීන්දු බලත් ඒවගේ අපේ වවස්ථාාවලත් සඳහන් වෙලා තිබෙනවා ඕනෑම කෙනකුට අපරාධ නඩුවකට පස්සේ ඇපල් කිරීමේ අයිතියක් තිබෙනවා. එ ඒක සාමාන්‍ය නීතිම මේ කාරනයක් මත හෝ සිද්ධි මේ කාරණයක් මතක කරන්නට පුළුවන්. එන් සා තමයි හයි කෝටගඩ කිසිියම් කෙනෙක් ිනිිය ේරම්ග ට අහුණනාට පස ඔහුට අයිතියක්ක් ලැබියෙන්නේ අභිාචනාධි කරණයට යන්න. අභ්‍යාජනාධකරන්නේ තිීන්දුවත් ශේස්ථාධි කරනයට යන්න. උදාහරණය ගත්තොත් එහෙම මෙද අධිකරනට අපස්ගකිරීමේ වර්දයටය කිසියම් කෙනෙකුට දඩුවන්කිරීම බාලියය ආන්ඩු විවස්ථාව කසිය පහත් තුනවගන්තයන්දීලතියෙනෙ ශ්‍රේස්ථාධි කරනයට සභ්‍යාචනාධ කරණේයට. එතකොට අභි්‍යා අපේ දැන් රංජෙන් රාමනාදය නඩුවරම් බැලුවට පසේ ඔහුට දඩුවම නියම කරලා තියන්නේ ශ්‍රේෂස්ථාධී කරනය. එනිසා ඔහොට ඇපේල් එකක් නෑ එකන විිනිසුරවරයා නීතිය සම්බන්ධය ෝ සිදධිය සම්බන්ධයෙන් වර්දක් සිද්ධ කරලා තියෙනවනම් ඔහුට ඒ නිවැරදි කර ගැනීමේ හැකියාවක් නෑ මේක බරපතල තත්තුයක්. ඊළඟ කාරණය තමයි මේක ජාත්‍යන්ත්‍රශයෙන් ගස්තට පාසේ, අපරාධ නීතිය සම්බන්ධය ලෝක පිළිියරන්තින ප්‍රතිපත්තිසා නයිතික සම්පල්ත් සංකල්ප සම්පූර්ණයම උල්ලගනවීමක් සිද්ධ වෙලාාතියෙනවා. සාමානන්නේ නීතිය පිළිගන්නවා නීතිය ඉදිරයේ සියලුම දෙනට සමානව සැලකයුතුය කියෙන කාරණ. මෙන්න මේ සංකල්පය සම්පූර්ණයම උල්ලගනයේ වෙලාති වෙනවා. දෙවැනි කාරණය තමයි, නීතියස්පිගන්නවා සවභවිගේ යුක්ත මූල ධර්මකෙන සංකල්පයක්. මේකත් සම්පූර්යම උල්ලංඟගනේ වෙලාත් කියනවක් කයින තමයි මේ වෙනකොට ලෝකෙම පිළිගන්නන්නේ. කොහමේ තත් මේ තත්ත්වය තුළ තමයි මේ පවතින් නීතිය වෙනස් කළ යුතු බවට දේශය සාහ ජා්‍යන්ත්‍රර වශයෙන් බරපතල පීඩනයක් ලංකා ආණ්ඩුවට එල්ල කරලා තිබෙන. අනි කාණ්‍යය තමයි මේ නිශ්චිද ොහොතේ කිසියම් කෙනෙක් මේ චෝදනම්ට ගොදුරුණුත් හමුණ දෙ ප්‍රධානම ප්‍රශ්නය තමයි ඔහු දන්නේ නෑ අධිකරන ටැවිල්ලා කොහොමද වි්‍යත්්‍යවාචිකයක් ඉදිරිපත් කරන්නේ කියලා. දාරණයක් වශයග තොත් ඔබ නිීමරම් චෝදනාාවට ගෞදරුවනොත් අන් අපේ ප්‍රාධනදුජාන සංක්‍රයසා දන්ඩනී සංක්‍රයත් ඒවගේම නඩුතේන්දුත් බැලුවට පසේ කෙනෙකුට හොයාගන්නට පුළුවන්, ඒ මිනීමරම් චෝදනාමට සම්බන්ධෙන් තමන්ට නිදහසට කියන්න පුළුවන් කරමු මොනාද කියන කාරණී. හැබයි මේ නීතිය අර්ථ නිරූපනේ නොකරීමේ ප්‍රතිඵලයක් විදියටට එමන තම් අධකරණ අපවාසකිරීම කිය . හද නම පමයි සදහන් ලා තිබෙන්නේ චෝදනාව පැහැදිලිව විග්‍රහ කර නෑ ස්ථාව න චෝදන ඔප්පු කළලතු කරුණු දක් ල නැති නිසා කෙනෙකුට අධකරනයට ඇබල්ලා තමන්ගේ නිදහසට කිය හැ කරුණු ොනාද කියනක පැහැදිල නෑ. අනි කා සා මන ෙම මි ර ක් නැ හො ක් කියෙන චෝදාව එල්නාට පස්ස ඒක විමරශණය කළතු ආකාරේ අප විද අප්‍රාධ නඩ දාන සංග හ දක් තියෙන. ත් द පොලසි හ ට තු ක . හැබයි මේ अधिකने पासගර में කියන චෝද එन ම ඒ විमार्ශය ක්‍රමයක් අපේ රටे किसीමसा සඳान වෙලාන්නෑ මේ නිසා उससावයට सा නීති ති තුुम्ට अभමතයක් තියන මේ मොහොते අපේ රටේ साब සहा අध करने ම म्हा ने ති ග ල ත්ව මයි පවතने නීතිය ඇැදිලව පාවිච්චි කරනවා වෙනුවට නත්තං ක්‍රියාන් කරනවා වෙනුවට අද වෙනකොට එක අයුතු ලෙස පාවිච්චි කරමින් ඉන්නවා. මේ නිසා තමයි නීතිය ඉදිරයේ රජෙන් රාමණයකට එක විදිකටත් Sස්Bේ දිසාානායකට තව විදිියකටත් සලකන්න. එවිතරක් නෙමේ මේක නිසා සමස්තයක් විදියට ගස්ට පාසේ වර්තමාන ආ්ඩුව විතරක් නෙමේ පැති හැම ආ්ඩුවක් එක හැත්තට ආ්ුක වවස්ථාවේ. ග දිගටම පැවතුුණන. එතකො මේ ක වෙනස් නොකිරීමේ වගකීම සියලුම ආ්ඩුවට පවතිනු. විශේෂම අධිරනේ ස්වාදීනත්ව විසවනි ආඩුක වස්ථා සංසෝ රයෙන් අයිවීමත් සමගම බරපතල තත්වයක් මතිවෙනවා මොකද. මේක අයුතුලෙස පාවිච්ිකිරීම හැකියාවක් තිබෙනවා ඉහල්ල අධිරනවල විනිසුරහන් බොම පැදිලිව මෙ කොට විදාායකගේ හිරකරුවන් ොකද විදහයක කැමතිතා කලක් තමයි ඔවන්ට එම තනතුරුල ඉන්න පුළුවන් සහ විධායකේ තමත් සිය කැමැත්තෙම්ම විිනිස්සුරහන් පාත් කරනවා. එනිසා කිසියන් කැනකුට ශේස්ථාඩි කරනය ඉදිරියේ මේ චෝදනාව එල්ල කරලා ආණ්ඩුවය අභිමතිය පාරදි ඕනෑම දඩුවමත්දීමේ හැකියාවක් තිබෙනවා. මේක ඉතාමම බරපතල තාත්්‍යයක්. දරය ිය ගත්තොත් හෙම රංජිර් රාමණයකට එල්ලුු චෝදනාවධිකරණය විවච්චනය කිරීම. ස්බේ එල්ු චේදනාව අධිකරනයට අපහස කරා කියල නැතම් අධිකරණට බලු අධිරණය කිව්ව කියනවචනී. හැබැයි තවත් නඩුවක් තියෙනවා එම නඩුව එක්ස ජාතින්ගේ මානුහිම්කම් කොමිසමේ තිබෙනවා ශ්‍රීලංකාබේ නම් කිසියම් රටක උපරිම විට මානහිම්කම් කඩවලා තිබෙනවාන උපරිමාධි කරනයට ගිහිලා සාන න ැබනක්. ගේ අ ්‍යාචන ඉදිරි පත් කරන්න. අන්න ඒෙක් නඩුවක බොහොම පැදිරුව ලංකාව සබන්ධය නඩුවක සඳහන් වෙලාති වෙනවා ඒ අදාහල පුද්ගලයාට චෝදනාව එල්ලවෙලා තියෙන්නේ අධිකරනේදී හයියෙන් හතාකරා කියන චෝදනක්. එනිසා ිනිසුරතුමාට පුළුවන් ඕනෑම චෝදනාවක් මේ වගේ තත්ව ඇත්තුවල යොමු කරන්න. එක කියන්නේ නඩු තාම්දුරගගේ බඩු තාම්දුරංගි කෙල අපේ මිනිස්සු එදිරිදා කියන දේතමයි සිද්ධවෙන්නේ. නිසා තමයි ්‍රරංච රාමණනායකෝ හුදු නිදහස්කරීමන තං හිරෙ එලියට දැම්මත් ඔහුට තබදුරටත් අවුරදු හතක ප්‍රජයිතයේ තහන මක් ති බෙන. එනිසා හිරැක් එලියට දාන වගේම ගේ ප්‍රජායිතයේ තහනං ක්‍රී වුවත් නොකරොත් ඕට කිසිදු දේශපාලන වැඩකට එලියට බහින්න හැකියාවක් නෑ. මනිසා තමයි ක්විදයටටසාම මනිස්ු විදියට අපි සියලම දෙනට සටන් කරන්න සිද්ධ වෙලා අත්ති වෙෙන්නේ මොකද අධිරට අප පාස කිරීම කියෙන චෝදනාව ්‍රරන්ජෙන්න්ටෝස්බීට විතරක්න මේ හෙට දවසේ ඔබටත් එල්ල වෙන්නට පුළුවන්. ඒම වඋනොත් ඔබටත් මේ අසාධාන්නට මූුණ දෙන්න සිද්ධිය. මිතෝනි මේරටේ විදයකල් වවස්ථාදයක් අධකරන බලය තියනය අපිට. එක ඇන පරමාධි පත්ය තියෙන අපිට. මේරටේ නීති හැදීමේ බලය වගේම නීති අර්ථක් නිරූපණය කිරීමේ බයතියනයත් අපිට එනිසා. අබතින නීතය වෙනස් කිරීමේ බලය අවසාන වසයන්තියෙන්නේ මේර ටේබ බන මහ නතාවට. එනිසා නාමික වශසින් හරි ඉතුර වෙලා තිබෙන මේ පරමාධිපත්්‍ය පාවිිච්චි කරලා මේ කාල කන්නේ නීතය වෙනස් කරනන්න අපි ශුල්ම න කැ ුම් ිටෝනි ගෙන්තු ජැගහන මතිතු ඔබ සි පත් කරමින් ම ඔබෙන් සමගන් ඔබ සමට්ට ජය.